ඊයේ දින ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ටාෂයේ මගින් කොළඹදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා. මේ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකරුවන සහරාන් හෂීම් නැමැත්තාගේ අන්තවාදී මූලධර්මවාදී යම් යම් කරුණු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන්. මේ සැකකරුවන් දෙදෙනාගෙන් එක්කෙක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි තිස් එක්කවිරිදි පුද්ගලයෙකු බවට වාර්තා වෙනවා. අනෙක් තැනැත්තා තිහාරිය ප්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි පුද්ගලයෙක්. මොවුන් දෙදෙනාම කටාර් රාජ්‍යයේ සිට මෙම මාධ්‍ය මෙහෙයුමක් 2017-18-19 වර්ෂවල දියත් කර ඇති බවටයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම සහරාන් හෂීම් නැමැත්තා පාස්කු ප්‍රහාරය සිදු කර මරාගෙන මැරෙන ක්‍රියාවලිය සිදු කිරීමෙන් අනතුරුව ඔහු සමග යම් පිරිසක් දිවුරුම් දෙන පින්තූරයක් වීඩියෝ පටයක් දැర్శණය වුණා. එම වීඩියෝ පටය සහ පින්තූරය අන්තර්ජාලයට එක් කර ඇත්තේ මෙම අතරංගොඩගත් පුද්ගලයන් දෙදෙනාගෙන් එකයිකු බවට හෙළි වී තිබෙනවා. ඒ අනුව මේ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. මොවුන්ගේ මේ අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් දැනුම් දීමෙන් අනතුරුව පසුගිය වර්ෂයේ නොවැම්බර් මාස 21 වෙනි දින මොවුන් කටාර් රාජ්‍යයෙන් පිටුහල් කර ශ්‍රී ලංකාවට එවා තිබුණා. ඒ වගේම ඉන් අනතුරුව පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව මේ දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ වගේම ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ටාෂය මගින් ඊයේ දිනේදී තවත් සැකකරුවන් දෙදෙනෙක් මුතුන් ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් 37 හැවිරිදි පුද්ගලයෙක් සහ 38 හැවිරිදි පුද්ගලයෙක් 2018 වර්ෂයේදී මුතුන් ප්‍රදේශයේ අපස සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් වූ දරුවන්ට අන්තවාදී පන්ති පැවැත්වීමක් සිදු කර තිබෙනවා. සහරාන් හෂීම්ගේ අනුගාමිත්වයේ යටතේ වූ කණ්ඩායමක් මගින් ඒ සඳහා පහසුකම් සැලසීම මෙම පුද්ගලයින්ට තිබෙන චෝදනා වෙනවා. ඒ වගේම මෙම අත්අඩංගුවටගත් සැකකරුවන් හතර දෙනාම ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසුව සිදු කරන ලද විවිධ විමර්ශනවලදී විවිධ කරුණු අනාවරණය වෙමින් පවතිනවා. මෙරටේ අන්තවාදී ඒ වගේම ත්‍රස්තවාදී ක්‍රියා ව්‍යාප්ත කිරීමට යම් යම් ආකාරයෙන් කටයුතු කළ ආකාරයන් පිළිබඳව ඒ සියලු ක්‍රියා සම්බන්ධව මේ වන විට මේ ආකාරයට විමර්ශන ආරම්භ වෙමින් පවතිනවා.